මාස යන පැට්‍රල් ගෙදමයි ඔක්කොම එක බැලුට පස මට හිතන ඉතින් ගොඩක් ලාබයි කියලමේ පාලස් දාහක් යන පැට්‍රල් ගහන්න ඒක සර්විස් එකත් ගත්තොත් එකයි ඔයිල් මාරු කර ඒටිකත් එක බැලුමතින් විසි පහකිතර වෙන ඒ වියදම දැන් තනිකරම ඔහුට ඉතුරු වෙලා ලංකාවේ වැඩිම අලවියක් තියෙන ස්කූට එක හැටියට තමයි යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූට පෙළ හඳුන්වන්නේ. අමාරුවේ වැටෙන්නේ නැති දෙයක් ගන්න ඕනේ. තමන් මුදලක් දීලානේ ගන්න. හතර දෙනාට හොඳට යන්න පුළුවන්. මේකෙන් තමයි තින් සීල් වලටි කරගන්නේ. මට දෙයක් උනත් දාන්න පුළුවන් ලොකු ඉඩක් තියෙනවා කැබින් එක. එච්චර කට්ටියක් දැම්මම පිකප් එක එහෙම ඔබට වෙනසක් දැනෙනවද? නෑ පිකප් එකේ නම් එහෙම අඩුවීමක් දැනෙන්නේ නෑ බයි. ඒක සාපේ තනියෙන් ගියත් තුන්දෙනා තාල ගියත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් කෝල් එකක් දුන්නත් ඕන වෙලාවක ආන්සර් කරලා කතා කරනවා. ඉතින් හොඳ සර්විස් එකක් තියෙනවා. බයික් එක නවත්තපු දැනක වුණත් මට මේ හදිසියකට ගමනක් යන්න බැරි තත්ත්වෙට තියෙන්නේ. මේ බැටරිය කොහොමද ඉතින් ඔක්කොම විස්තර අහනවා. ඉතින් දැනට උනත් මේ මරලාට පාර යන ගමන් නවත්තන නවත්තලා මේ බයික් ගැන විස්තර අහනවා. දකුණු ලකේ කඹුරු පිටියේ ගතාර කියන සුන්දර ගම්මානයට තමයි අපි ඇහිලා ඉන්නේ. ඒ නිසා දකුණු ලකේ කඹුරු පිටියේ පැත්තේ තියෙන සුන්දර ගම්මානයක වැව් තාවුල්ල ඉඳලා අපි යාඩියා පවුලේ තවත් සොඳුරු සමාජිකයෙක් හොයාගෙන තමයි ආවේ. මදුරව හොයාගෙන ආවේ. ගිහිල්ලා බලමු මදුරත් එක්ක කතා කරලා. මදුර වෙලාගේ ගෙදර පිහිටලා තියෙන හරි අපූරු තැනක. ඉතින් ඒ නිසා මදුරම කිව්වා අයියේ ගේ ඉස්සරහා ලස්සන වැවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වැව ගාවට යමු කියලා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් පරිසරයේ සුන්දරත්වය ඕගොල්ලන්ටත් දැනගන්න ඕනි. ප්‍රදේශයක තියෙන පරිසර පද්ධතිය භූ විෂමතාවය. ඉතින් ඒ නිසා මදුරලාගේ ගේ ඉස්සරහාම තියෙන සුන්දර වැව්තාවුලට ඇහිලා මදුරත් එක්ක කතා කරනවා. අයිබෝන් මදුර. අයිබෝන්. මදුර දැන් මදුර ගැන කියනකො මට මදුර කවුද මදුර මොනවද කරන්නේ මදුරගේ ජන ජීවිතය මම මදුර මදුශංක මම කමුපිටි හොස්පිටල් එකේ වැඩ කරන්නේ සෞඛ්‍ය සහායකවරයෙක් විදිහට ඉතින් එහෙම තමයි ජීවිතගෙන යන්නේ ඔව් කසාද බැඳලාද ධර්මල්ලෝ ඉන්නවද නැත්නම් තාම තනිකඩෙද්ද නෑ මම කසාද බැඳලා මගේ වයිෆ් මේ කමුපිටි මහවිද්‍යාලේ වැඩ කරන්නේ මේ සංවර්ධන නිලධාරිවරයෙක් විදිහට බබාලා දෙන්නෙක් ඉන්නෝ ඔව් ලොකු බබා ඉස්කෝලේ එක වසරේ අනිත් බබාට අවුරුද්දයි වෙන්නේ තාම. මදුර දැන් සාමාන්‍යයෙන් වෙනදට දැන් යාඩියා එක ගන්න ඉස්සෙල්ලා කොහොමද ප්‍රවාහනය සලසගත්තේ? ඒත් මගේ ස්කූටරයක් තිබුණා ඒකෙන් තමයි පෙට්‍රල් ස්කූටරයක්. ඔව් පෙට්‍රල් ස්කූටරයක්. අහහ. එතකොට වැඩට යන්නේ කරන්නේ ඒකෙන් තමයි. එතකොට ඒකේ යනකොට දවසට සාමාන්‍යයෙන් අප් ඇන් ඩවුන් කිලෝමීටර් කීයක් විතර යනවද? සාමාන්‍යයෙන් කිලෝමීටර් 25 30ක් විතර කොහොමත් මම දවසට දුවනවා. ඒ කියන්නේ ඔෆිස් එකට ඔව් ගෙදරට ඊට පස්සේ ඉතින් බබා පන්ති ගියොත් එයා ගන්න වයිෆ් කෙනෙක් දානවා. උදේට වයිෆ් වැඩට දාගෙන තමයි වැඩට යන්නේ. අහහ. ඒ ටිකත් එක්ක ඉතින් හවුස් එකට ආයි පාර පැතරත් ආවම කොහොමත් කිලෝමීටර් 25ක් 30ක් විතර. අහහ. දවසට රන් එක යනවා නේ. එතකොට ওই කාලේ තුල දැන් ඔබ පෙට්‍රල් බයික් එක පදිනකොට සාමාන්‍ය මාසෙට වියදම කොච්චරක් විතර ගියාද? සාමාන්‍යයෙන් මම 12ක් 15ක් අතර විතර තෙල් ගහනවා. මාසෙට. ඔව්. කඹුරු පිටියට ඇහිලා ගතාරට ඇහිලා මදුරත් එක්ක තමයි කතා කරන්නේ. ඒ නිසා මදුර හරි අපූරු සොඳුරු
රූපකායක් තියෙන යවුවනේ කිතින නිසා. මදුර දැන් මට කියන්න, දැන් ඇයි යාඩියකට චේන්ජ් වෙන්න හිතුනේ? යාඩියා බයික් එක මං මාස ගානක් තිස්සේ පොඩ්ඩක් බලබල හිටියේ YouTube එකේ බැලුවා එහෙම බලබල හිටියේ ගන්න හිතාගෙන හිටියේ. මාසේ යන පෙට්‍රල් වියදමයි ඔක්කොම එක බැලුවට පස්සේ මට හිතුනේ ඉතින් ගොඩක් ලාභයි කියලා මේක. ඔව්. ආ පොඩි රිසර්ච් එකක් කළා. ඔව්. ඔව්. බලලා ගත්තේ. ඔව්. අන්සම් මේ කොහමද අන්තර්ජාලයට ගිහිල්ලා පොඩ්ඩක්. ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් එතකොට ගත්තාම මේ අර ඔයා කිව්වේ මාසෙට 15,000ක් යන පෙට්‍රල් ගහන්න. දැන් ඒකේ සර්විස් එකක් ගත්තොත් සර්විස් එකයි ඔයිල් මාරු කරා ඒ ටිකත් එක බැලුවම ඉතින් 25ක් විතර වෙනවා. ඔව්. දැන් ඒ ටික ඔක්කොම කට් ඔෆ් කරන්න පුළුවන්කම තියෙනවා දැන්. පුළුවන්. ඔව්. ඈ? ඔව්. ඒ නිසා ඒ වියදම දැන් තනිකරම ඔහුට ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒක තමයි යාඩියා එකේ තියෙන විශේෂත්වය. ඒ නිසා මේ පොසිල ඉන්ධනත් එක්ක තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ පහුගිය කාලේ තෙල් නැති කාලේ සෑහෙන මීරියන සෑහෙන දුක නිදේ. ඔව්. තෙල් බෝලිම් වල හිටපු වේටකට බලනකොට ඉතින් මේ ඒක මං හිතන්නේ ඒ පාඩමම ඉගෙන ගන්න ඇති. මේකක් ගන්න. ලංකාවේ අංක එකේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තමයි අද වෙනකොට ලංකාවේ වැඩිම අලවියක් තියෙන ස්කූටර් එක හැටියට තමයි යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් කියලා හඳුන්වන්නේ. ඒ නිසා අබාස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අද වෙනකොට ලංකාවේ ජනතාව අතරට ගෙනියන්නට ලංකාව පුරාම දීප ව්‍යාප්තව ශාකා ජාලයන් අලවි නියෝජිත ජාලයන් විවෘත කරමින් යන අවස්ථාවක තමයි අපි මේ කඹුරු පිටියට ආවේ. එහෙම ඇහිලා ඉතාමත් ගෞරවනීය වැදගත් රස්සාවක් කරන සුවාසක් රෝගී ජනතාවට සිත සලසන්න පුළුවන් තැනක රෝහලක සේවකෙක් හැටියට කටයුතු කරන මදුරත් එක්ක තමයි කතා කරන්නේ. මදුර දැන් සාමාන්‍යයෙන් ගෙදර සාකච්ඡා කළාද මේ වගේ දෙයකට යනකොට? නෝනා එහෙම මොකද කිව්වේ? සාමාන්‍යයෙන් ආර්ථිකයත් එක්ක දරුවන්ගේ වැඩ කටයුතුත් එක්ක තියෙනකොට මේකට චේන්ජ් වෙනකොට ඇය මොකද්ද කිව්වේ? මම ඉතින් වයිෆ් එක කලින් කිව්වා ඉතින් මෙහෙම ස්කූටර් එකක් ඇවිල්ලා තියෙනවා මෙයාටත් බයිකේ වීඩියෝ පෙන්නලා එහෙම කරලා ඉතින් එයාත් මුකුත් කිව්වේ නැහැ. ඉතින් අපි මේකට මාරු යමු කියලා තමයි කිව්වේ. මදුර ලෝක ටෙක්නොලොජි එක දැන් ඉතාමත් වේගයෙන් අප්ඩේට් වෙනවානේ. දැන් නමුත් සමහර අපේ මේ රටේ තාම ගොඩක් දෙනෙකුට මේ ටෙක්නොලොජි අප්ඩේට් එක පිළිබඳ ඉතරම් වැටහීමක් නැහැ. දැන් මේ ඉලෙක්ට්‍රික් එකට එනකොටත් සමහර අය කියාවේ මේක අනේ හරියයිද මෙහෙම රෙමේ කියලා. දැන් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට මාරු වෙනකොට ඔබට එහෙම චකිතයක් ගෙදර නොවන හැම කිව්වේ නැද්ද? එහෙම වගේ චකිතයක් ඔබලට ඇති වුණ නැද්ද ඉලෙක්ට්‍රික් එකකට චේන්ජ් වෙනකොට? නෑ එහෙම දෙයක් හිතුන්නේ නැහැ. ඉතින් දැන් ඉතින් අන්තර්ජාලයෙන් බැලුවම ඕන දෙයක් හරියටම බලාගන්න දැනගන්න පුළුවන් නේ. ඉතින් යස් කරගන්න පුළුවන් ටක් ගාලා. ඔව්. අබාන්ස් එකත් ඉතින් ලංකාවේ කාලයක් පැවතින හොඳ නමක් තියෙන ආයතනයක් නේ. ඉතින් බයක් හිතුන්නේ නැහැ ඉතින් ඒකට. අබාන්ස් යාඩියා ගමින් ගම වැඩසටහනේදී සොඳුරු දකුණු පළාතේ කඹුරු පිටියට මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔබට පේනවා ඇති අපි මේ ඉන්න පසුබිමක් දැක්කහම ගමක සිරියක විතරම් දුරට බැබලෙනවද කියන එක. ඒ නිසා මාත් එක්ක මේ කතා නායකයා මදුර. සාමාන්‍යයෙන් මදුර දැන් අපි කතා කළොත් ඔබට දැන් අපි දකින්නවනේ ඉලෙක්ට්‍රික් ස්කූටර් සෑහෙන තියෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක දැක්කහම ඔබට මොකද අනිත් ඒවත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේකේ තියෙන ඔබේ සිද්ගත් චේන්ජ් එක ඔබට මේක ගන්න ගත යුතුයි කියන තැනට හිත හැදුනේ මොකක්ද මේකේ ඔබ දැක්ක විශේෂත්වය? ඔව්. ඉලෙක්ට්‍රික් ස්කූටර් මම ගොඩක් බ්‍රෑන්ඩ් ගැන හොයලා බැලුවා ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඒ බැලුවා. අහහ. ඉතින් මම දැක්කේ යාඩියා කියන බ්‍රෑන්ඩ් එක තමයි ලෝකෙම ඉලෙක්ට්‍රික් ස්කූටර් වලින් වැඩිම මාකට් එකක් තියෙන ස්කූටර් එක. ඉතින් මට හිතුණා මේක ගත්තොත් අවුලක් වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ බයිකේ මොඩල් එක බැලුවා. බයික් එකත් ලස්සනයි. ඉතින් ඒවත් එක්ක මට හිතුණා ඉතින් මේ බ්‍රෑන්ඩ් එක තමයි තෝරගන්න ඕන කියලා. වගකීමක් තියෙන්නේ මේක තමයි කියලා. අමාරු වෙටෙන්නේ නැති දෙයක් ගන්න ඕනේ. තමන් මුදලක් දීලානේ ගන්නෙ. ඉතින් ඒකෙදි මේ මුදලට දෙන වටිනාකමට ඔබට සේවාවකුත් සැපෙන්න ඕනේ. ඒ නිසා දැන් මදුර වාගේ කෙනෙක් තමන්ගේ රැකියාවට යන්න, එතකොට තමන්ගේ ගෙදර දොරේ අනිකුත් වැඩ කරගන්න මේ සියල්ලටම පාවිච්චි කරන්නේ යාඩියා එක. දැන් සාමාන්‍යයෙන් මේ T5 එකේදී මදුර ඔබට විශේෂයෙන් තව මොනවද ඔබට මේකේ තියෙන විශේෂත්වයන් එක? ඔබට බහුකාර්ය වාහනයක් හැටියට ඔබට මොනවද මේකේ ප්‍රයෝජන?
මම ඉතින් උදේට වැඩට යන්නේ බබාල දෙන්නම දාගෙන බයිෆුත් දාගෙන තමයි යන්න එන්නේ. ඉතින් තුන්දෙනක් දාගෙන ගෙදරින් චූටි බබත් දාගෙන ලොකුව බයිස්කෝල්ට අත්දාගෙන වයිෆ් වැඩට දාගෙන ඉතින් හතර දෙනාට හොඳට යන්න පුළුවන්. සම්පූර්ණ ෆැමිලි එකගේම පොදු වාහනේ බවට පත් වෙලා තියෙනවා. මේකෙන් තමයි ඉතින් සීලුවට කරගන්නේ. ඊළඟට තමයි මම හිතන්නේ ඔබට කිසිම බයක් වෙන දෙයක් නෙමෙයි. බෑක් කාම් එක වාගේ තියෙන සේෆ්ටි එක. හදිසියේ වයිෆ් වුණත් හදිසියේ බ්‍රේක් පාර් එක දුවනා පිටිපස්සට තෙරපුමක් ආවත් මම හිතන්නේ ඒ මෙන්න මේක මම හිතන්නේ ගොඩක් වෙලාවට ෆැමිලි එක හැටියට යූස් කරනකොට මම හිතන්නේ ඔබට ගොඩක් ඇක්සිඩන්ට් එකකදී වුණත් මම හිතන්නේ ගොඩක් සේෆ්ටියක් තියෙනවා නේ. ඔව්. ගෑස් ටැංකිය වුණත් තියෙන දාගෙන යන්න පුළුවන් ඉස්සරහා හොඳ ඉඩක් තියෙනවා. ඒ වගේම මාකට් එකට ගියා කැබින් එකේ ඉතින් හෙල්මට් එක බය නැතුව දාලා යන්න පුළුවන් ලොකු හෙල්මට් දෙයක් උනත් දාන්න පුළුවන් ලොකු ඉඩක් තියෙනවා කැබින් එක. පොලට ගියොත් මම හිතන්නේ සියලු මෙලෝල් ටික දාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේකේ වටිනාකම ඒකයි. අර අපිට යන්නේ අපේ වචනේ වටිනාකම එමටයි. ඉතින් ඒ නිසා අද මදුර T5 කියන යාඩි අයක තෝරගෙන තියෙනවා තමන්ගේ ජීවිතේ ජය ගන්න, ජීවිතේ සරි කරගන්න. ඒ වගේ ගොඩක් දෙනෙකුට තමන්ගේ ප්‍රවාහනය අද කාලේ වැඩිම මුදලක් වැය කරන්නේ ප්‍රවාහනයට. ඉතින් මේ ප්‍රවාහනයේදී තමන්ගේ ජීවිතේ සරි කරගන්න පුළුවන් හොඳම වාහනේ හැටියට බවට පත් කරගෙන තියෙනවා යාඩියා. මදුර සාමාන්‍යයෙන් දැන් ඔබ කිව්වා දරුවෝ දෙන්නයි නෝනායි ඔබයි මේ සියලු දෙනාම උදේට කාර්යාලයට දරුවෝ ඉස්කෝලේ මේ සියල්ලම එක මුළු පවුලම යන්නේ මේ ස්කූට එකේ කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් කොහමද එච්චර කට්ටියක් දැම්මම පිකප් එක එහෙම ඔබට වෙනසක් දැනෙනවද? නෑ පිකප් එකේ නම් එහෙම අඩුවීමක් දැනෙන්නේ නෑ බයිචේ සාපේ තනියෙන් ගියත් තුන්දෙනා දාලා ගියත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් මට කඳු ලොකු කඳු දෙකක් විතර අහු වෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ දැනට. ඒ කියන්නේ හොඳ පිකප් එකක් තියෙන ස්කූටර් එකක් තමයි මේකේ ඒ වගේ හොඳ බලයක් තියෙනවා. ඒ නිසා ඔබට මං හිතන්නේ කිසිම තැනකදී කන්දකදී කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ මදුර කියන්නේත් මදුරගේ අත්දැකීම. මොකද මදුර තමන්ගේ පවුලේ සියලු දෙනාම උදේට හවසට මේකේ තමයි ගමන් කරන්නේ. එතකොට මේකේ වැඩිපුරම තියෙන මේ බලය ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මේක ඕනිම පාරකට ඕනිම අපේ රටේ භූවිෂවතා අනුව ඕනිම ප්‍රදේශයකට ඔට්ටු ස්කූටර් රේන්ජ් එකක් හැටියට තමයි අපි යාඩියා හඳුන්වන්නේ. ඒ නිසා චේන්ජ් එකක් වෙන්න ඔබේ ආර්ථිකයට ගොඩක් වෙලාවට සහනයක් ගෙන දෙන්න පුළුවන් හොඳම මෙවලම එහෙම නැත්නම් හොඳම ප්‍රවාහන සගය වෙන්නේ යාඩියා. අදට දැන් මම හිතන්නේ කඹුරු පිටියේ අද වෙනකොට ඩීලර් කෙනෙකුත් ඉන්නවා. ඔබට ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. ඒකට කඹුරු පිටියෙන්ම ගත්තේ මම හිතන්නේ කඹුරු පිටියෙන් ගත්තේ. කඹුරු පිටියට ආපු ගමන් ෂෝරූම් එක දැම්මම ගිහිල්ලා බැලුවා වැඩේ ෂූට් වුණා. ඔව්. කොහොමද ඔවුන්ගේ සේවාව තමන්ට සැටිස්ද? අනිවාර්යෙන්ම. හොඳ සේවාවක් තියෙනවා. ඉතින් කතා කරලා නම්බු පෙට්ටිය ගෙනත් දෙන තැන ඉඳලා ඔක්කොම ටික වැඩේ කරලා දීලා සර්විස් එකක් තියෙනවා. කඹුරු පිටියේ සර්විස් එකකුත් තියෙනවා. තියාලත් මේ අපි කෝල් එකක් දුන්නත් ඕන වෙලාවක මේ ආන්සර් කරලා කතා කරනවා. ඉතින් හොඳ සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබට අබාස් පිළිබඳව සහතිකය දෙන්න පුළුවන්. පුළුවන්, අනිවාර්යෙන්ම පුළුවන්. ඒ නිසා අබාන්ස් පිළිබඳව සහතිකය දෙන්නේ මදුර. මොකද කවුරුවත් කියලා නෙමෙයි, සල්ලි දීලවත් නෙමෙයි, මදුර ඔහුට විශ්වාසය තියෙනවා අබාන්ස් ආයතනය පිළිබඳව. ඒ නිසා අබාන්ස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳව ඔහුට විශ්වාසය තියෙනවා. මොකද දශක ගණනාවක් මෝටර රථ ශේෂ්ත්‍රයට දැවැන්ත මෙහෙවරක් කරන ආයතනයක්. මදුර මට කියන්නකෝ, දැන් ගමට යාඩියායක ආවහම එතකොට වැඩ කරන තැනට එකපාරට මදුර චේන්ජ් එකක් වෙලා යාඩියායක ගියාම මොකද්ද ගමේ ප්‍රතිචාරය, ඔෆිස් එකේ ප්‍රතිචාරය? ඇත්තටම තාමත් මේ මගේ යද්දි බයික් එක නවත්තපු තැනක වුණත් මට මේ හදිසියකට ගමනක් යන්න බැරි තත්ත්වෙට තියෙන්නේ. මේ බයික් ගැන විස්තර අහලා කියලා ඉතින් මේ ඔක්කොම ඉතින් කියන්න වෙනවා. මේ අලගිය දැන් මුල ගිය දැන් ඕ බැටරිය කොහොමද ඉතින් ඔක්කොම විස්තර අහනවා. ඉතින් දැනටුණත් මේ මගේ බයික් නවත්ව තියෙන සමහරලාට පාරේ යන ගමන් නවත්තලා මේ බයික් ගැන විස්තර අහනවා. ඔව්. මම බයික් ගෙනාවට පස්සේ දැන් මට හිතෙන්නේ අපේ යාළුවෝ කට්ටිය ඔක්කොම බයික් පහක් විතර අරගෙන තියෙනවා මේ හරියම. ඒ කියන්නේ මගේ යාළුවෝ කට්ටිය ඇතුළත.
හොස්පිටලකෙත් බයික් දෙයක් විතර ගත්ත නර්ස් කෙනෙක් බයිකයක් ගත්තා මේක බලලා. එච්චර ජනතා ආකර්ෂණයක් තියෙනවනේ. අනිවාර්යෙන්ම ඔව්. බයික නවත්තලා තියෙද්දි හොස්පිටල් එකේ නවත්තලා තියෙද්දි ගොඩක් කට්ටිය ඉතින් අයිතිකාරය කවුද කියලා හොයාගෙන ඇවිල්ලා ඉතින් විස්තර අහනවා, මේක මිලා අහනවා කොහොමද කියලා අහනවා. ඉතින් ලොකු මේක ප්‍රතිචාරයක් තියෙනවා. එනිසා ඔබට කියනවා මදුරලා ගත්තේ විශ්වාසය ගොඩනගාගෙන මදුරගේ ආර්ථිකය දැන් ශක්තිමත් වෙලා තියෙන නිසා ඔබේ පුරවරයට මාතර කඹුරු පිටියේ මේ අවට හැම තැනටම දැන් යාඩියා එමින් පවතිනවා. ඒ නිසා ඔබට වැඩි දැනගන්න ඕන ඔබට බලන්න පුළුවන් NRTV සර්ච් කරන්න පුළුවන්, සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, මේ සියල්ල ඔබට කරන්නත් පුළුවන්. ඒ නිසා ඔබට NRTV YouTube channel එකට ගියොත් මේ පිළිබඳ මේ වගේ ලස්සන වැඩසටහන් ගොන්නක් තියෙනවා ඔබට දකින්න. ඒ නිසා නිතරම යන NRTV එකේ ගිහිල්ලා සර්ච් කරලා බලන්න. එතකොට ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. කවුරුවත් කියන ඒවා නෙමෙයි මේ ස්කූටර් එක ගත්ත අපේ පාරිභෝගිකයෝ කියන අපූර්ව අදහස් ලංකාව පුරාම ඉන්න. ඒ නිසා මම කියනවා අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. එතකොට ඔය බිය සැක සංකා කියන සියලු දේවල් දුරු කරගන්නට අනිවාර්යයෙන්ම පුළුවන්. කඹුරු පිටියේ ගතාරට තමයි අපි ආවේ. ඒ නිසා මදුර හොයාගෙන මදුරගේ ගම්මානයට ඇහිලා ලස්සන තැනක ඉඳගෙන ඔබට යාඩියා ගත්ති ඒ මදුර පිළිබඳව කතා කළා. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා අද දවසෙත් අපි ගමින් ගම වැඩසටහන තුළදී ගතාරට ආවා. ඒ වගේම අපි ඔබට කියනවා ජීවිතේ ජය ගන්න ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම යාඩියා එකට චේන්ජ් වෙන්න. මොකද ඔබේ ආර්ථිකය ගොඩනගා ගන්න නම් මේ තියෙන ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ඔබ යා යුතුම වාහනේ තමයි යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. ඉතින් ඒ නිසා අබාන් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඔබ වෙනුවෙන් සියලු සේවා සපයන්න ලංකාව පුරා දීප ව්‍යාප්ත ශාඛා ජාලයන්, අලෙවි නියෝජිත ජාලයන් මේ සියල්ලම ඔබ වෙනුවෙන් විවෘත කරමින් යන අවස්ථාවක තමයි කඹුරු පිටියට ආවේ. ඒ නිසා හෙට ගැන පසුත වෙන දෙයක් නැහැ. ජීවිතේ ජය ගන්න ඔබට අනිවාර්යයෙන්ම යාඩියා එකට යන්නම වෙනවා. ඒ නිසා මදුරත් එක්ක තමයි කතා කළේ. ගොඩක් සිසුදි මදුර ජීවිතේ ජය වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, බොහොම සිසුදි.